ඔයා සතුටු වෙන්න යන තාක්කල් තමයි ඔයාගේ පස්සෙන් දුක පන්නන්නේ. ඔයා දරුවෝ මේ තත්ත්වයට එන්න ඕනි කියලා ඔයා මනසින් හදාගෙන එහෙම වෙන්න ඕනි කිය කී හිත හිත ඒක වෙනකම් බලාගෙන ඉඳ ඉඳ ඒකෙන් සතුටු වෙන්න යනවා. හැබැයි ඒ පාරේ තියෙන අර ජරා ගොඩවල් මඩවල් වල ඔය කෝගෙම läගගෙන අරු පෙරලි පෙරලි යනකොට ඒව දකින්නකොට ඔයාටත් දුක් වෙන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ධර්මතාවය. ඔයාට පුළුවන් ඕන නම් ওই ධර්මතාවයෙන් නිදහස් වෙන්න අර මගේකම අයින් කරගන්න. මගේ කියලා කත් නෑ මේක. මගේ කියලා එකක් හදාගත්ත මිනිහට තමයි මම කියලා එකක් හැදෙන්නේ. මගේ කියන එක නැත්තම් මේ ලෝකේ කොතනකවත් මම කියලා එකක් පෙන්වන්න නෑ. පෙන්වන්න කියන්නේ. මගේ ඇඟ නම් ඇඟත් මගේලුනේ. මගේ කියන ඇඟත් නැත්තම් මංකො පෙන්වන්න දෙන්නේ නැහැ. ඒ තමයි කියන්නේ පෙන්වන්න නෙමෙයි සියල්ල ශූන්‍යයි. ඒ චූටි සරල දාම තේරුම් අරගෙන ඇත්ත නේ කියන එක තමන්ටම තේරෙනවා නම් ප්‍රායෝගික කරන්න ගත්තොත් ඒ මනුස්සයෙක් දිහින්දි පිට වෙන දෙන්නේ නැහැ ඉතින්. ඉවරයි ඒ මනුස්සයා සසරද ඔය මොකද්ද කිව්වේ මේ මිදිවල්ලක් ඇදලා මේ සසර කියලා. ඔව්. ඉතින් ඒකට ඕකේ පවතින්න පුළුවන්ද එල්ලෙන්ඩ ගේ කියන කොක්ක දිනවද ඒක නෑ. ඔය ඔක්කොම එල්ලිලා ඉන්නේ ඔයාගේ ඔයා කියන මිදි ගෙඩියේ එල්ලිලා ඉන්නවා වයිෆ් මගේ මහත්තයාගේ. ඔයා කියන මිදි ගෙඩියේ එල්ලිලා ඉන්නවා දරුවෝ මගේ තාත්තයි. ඔයා කියන මිදි ගෙඩියේ එල්ලිලා ඉන්නවා වඩා පිටාව ඥාතීන් අසල්වාසීන් මගේ අරය මගේ මෙයා මගේ මෙයයි. අවසානයේ මොකද වෙන්නේ දන්නේම නැතුව ඇත්තටම මිදි වල්ලක් හැදිලා නෑ මම ඔයා කරන්න යන්නේ අනිත් ගෙඩි ගලවන්න යනවා. ඔව්. එහෙම කරන්නේ මගේ ගෙඩිය මං ගලව ගන්නවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඔව්. මගේ කියන කෑල්ල අයින් වෙච්ච ගමන්ම මගේ මිදි වල්ලම නැති වෙනවා. නිකම් මම පොඩි උදාහරණයක් අන්නේ. ඒ උදාහරණේ හරි ලස්සන වුණා. ඉතින් ඔයක නිදහසෙන් කරන්න ඕනේ මොකද? මගේ කියන නැට්ට කඩලා දාන්න. කඩලා දාන්න එක විතරයි තියෙන්නේ. වෙන ඕකට අරවා කරලා මෙව්වා කරලා භාවනා කරලා අරවවල් මෙව්වල් 17 යනව නේද? ඔව්. පව් කියලා හිතනවා පැත්තකින් තම බලන් ඉන්න මට. තේරෙනවද ඒක? බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට දේශනා කරපු දහම මිනිස්සු වටේ යවන එකක් නෙමෙයි. නෑ නෑ. අර මම දේශනාවල කියලා තියෙන ඒක අර සාමාන්‍ය කුණු කාණු හොදපු සුනීතලට. අර ගණිකා වෘත්ති දීච්ච පඩ කවුද කියන්නේ? අම්බපාලිලාට අඩකාසිලාට සිරිමලාට එයාලට ඊට ආස්තේ අර මේ මිලෝදයක් නැතුව ඇඳිවතක් නැතුව මානසික වික්ෂිප්ත ස්වභාවයකට පටාචාරලට ඉසගෝතමීලට එයාලට මේ හරි මේ කියනකොට මේ තේරුණා. ඔව්. ඒක තමයි මේක. ඒක තමයි මේ. ඒක දැන් සංකීර්ණ කරගෙන අර අවිද්‍යාව තුල සංකීර්ණ වෙලා